ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේ සිය මැතිවරණ කාර්යාලයක් ආරම්භ කරමිනුයි සර්වජන බලයේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේ. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේට අනුබද්ධ වෘත්තීය සමිති විසින් සකස් කරන ලද යෝජනා මාලාවක් දිලිත් ජයවීර මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. ලංකා වෘත්තීය සමිති සම්මේලනය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ඒ වගේම රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, අර පෞල් සෞඛ්‍ය සේවිකා සංගමය, මේ වගේ සංගම් එකතු වෙලා අද ඔබතුමාට සහයෝගය පළ කිරීම සඳහා මෙම රැස්වීම මෙම සමුළුව පවත්වන්නේ. මක් නිසාද කියනවා නම් ඔබතුමාගේ වැඩපිළිවෙලින් ඉතාම විවෘතව පැහැදිලිව කට ඇරලා නිරවුල්ව කියන තියෙනවා ඔබතුමාගේ වැඩපිළිවෙල තුළ. රාජ්‍යංශයක් තිබෙනවා, සෝපකාරංශයක් තිබෙනවා, පෞද්ගලික අංශයක් තියෙනවායි කියලා. අපි ක්‍රම සම්පාදනය ගේනවා මේ වැඩපිළිවෙල තුළට කියලා. අපි වෙනස තේරුම් අරගෙන තියෙනවා මේ රටේ වැඩ කරන පන්තියේ ජනතාව ඔවුන්ගේ අද දවසේ අරගලයට ඉදිරි අනාගතය වෙනුවෙන් ඒ සුරක්ෂිත කර ගැනීම සඳහා නම් මේ ඉදිරි එළඹෙන ජනාධිපතිවරණයේදී ඔබට සහයෝගයේදී ඔබ ජයග්‍රහණය කරන්නට මෙරටේ සමස්ත ජනතා අරගලය ජයග්‍රහණය කරන්නට කටයුතු කළ යුතුයි කියලා. අපි කියෙව්වේ රතුපාට පදපොත. මම කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියවනකොට මම හිටියේ ඉස්කෝලේ 8. අපි දන්නේ මැක්සිම් ගෝකිගේ අම්මා ගැන. අම්මා ගැන නොදන්න අය තමයි අද 230 වෙනි පිටුවට රෝසපාට පොතේ දාලා තියෙන්නේ ලිංගික දිශානතිය නිවැරදි කරගන්නට ඕන කියලා අපේ මේ ශ්‍රේෂ්ඨ මාතෘත්වයේ. අනේ නිසා තමයි අපි අද ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ සහෝදරත්වයේ දේශපාලනය වෙනුවෙන්. මම විශ්වවිද්‍යාල දේශපාලනයේ යෙදුනේ පුතානෝගේ පියානෝ උදේවස තාරුණ්‍ය දසවද දෙන කාලේ. ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ මහතාට බලයට ඒම සඳහා අවශ්‍ය වූයේ නිර්මාණශීලී දායකත්වය. අලුත් ශ්‍රී ලංකාවක් ඒ ව්‍යාපෘතිය පෞද්ගලිකව දියත් කරේ මම. මට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ අද ඔහුගේ පුතත් අපේක්ෂකෙක් වෙලා තියෙනවා. ඔහුට මතක් කරලා දිය යුතුයි ඔහුගේ පියා මේ රටේ නිර්මල වමත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරමින් සේවක වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකට හිටගත් යුග පුරුෂයෙක්. ඔහු අද විනාශ මුඛයට අද දාපු ඔහුගේ ඒ බාල පරම්පරාව මේ කායින් හරි අහගන්නට ඕන වෙලාවට තමන්ගේ දේශපාලන බලය සඳහා මේක පාවිච්චි කරන්න නෙමෙයි, අනුන් වෙනුවෙන් තමන්ගේ සුඛ විහරණය පැත්තකින් දියලා මෙන්න මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි මේ දම් පාට වුණු වමයයි කියමින් ඇවිල්ලා අද වමනය දාගෙන ඉන්න ජනතා යුක්ති පෙරමුණ පාවල දුන්නේ. ඔබ දන්නවා ඇති, සමහරට නොදන්නවා ඇති. අද මේක කප්පම් ව්‍යාපාරයක්. අද පෞද්ගලික අංශයේ ඔය ආයතනවල වැඩ කරන සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ හාම් පුතන් සමග ඩීල් වල ඉන්න වෘත්තීය සමිති ව්‍යාපාරයක් පිටිපස්ස දොරෙන් ගිහිල්ලා හාම් පුතාලගේ ගෙදර හාම් පුතා එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඒකෙන් කොමිස් ගන්න, වැඩුප් වර්ධකයේ අඩු කළ කොමිස් ගන්න වෘත්තීය සමිති ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ ලංකාවේ අද මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්න මොහොතක්, අද මේ ක්‍රමයට විරුද්ධව හිතන වෙලාවක්, මෙන්න මේක ඩැහ ගන්නට හදනව නම් මේ පාපතර ව්‍යාපාරයක් ඒක වැළැක්වීමට තමයි අපි අද අභීතව කටයුතු කළ යුත්තේ.